වර්තමානයේ ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ විතරක් නෙමෙයි ලෝකයේම ඉන්න දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාට් කොහලි කියලා කිව්වොත් ඒකට කවුරුත් එරෙහි වෙන එකක් නැහැ. මොකද කොහලි කියන්නේ මෑත කාලේ අනිත් ප්‍රතිකරුවන්ට වැඩිය පියවර ගන්නාවක් ඉස්සරහින් ඉන්න ක්‍රීඩකයෙක් කියලා කොහලි අවස්ථා ගන්නාවක්ම ඔප්පු කරලා තියෙනවා. ලොකු සුළන තරගාවලිය පේනමානයට ආපු නිසා ඉන්දියා කණ්ඩායමේ විරාට් කොහලි තරගවලට යොදවන්නේ ගොඩක් පරිස්සමෙන්. නවසීලන්ත ඉන්දියා එක්දින තරගාවලියේ කොහලි සෙල්ලම් කරන්නේ පළවෙනි එක්දින තරග තුනට විතරයි. කොහලි විවේක ගනිද්දී කොහලිගේ තැනට ගේන්නේ තවත් දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්. ඒ තමයි සුබ්මාන් ගිල්. ඉන්දියා 19-15 කණ්ඩායමේ නායකත්වයේ දරපු ගිල් තරම් දක්ෂයෙක්ද කියලා විරාට් කොහලි පසුගිය දවසක කියලා තිබුණා. කොහලි කියලා තිබුණේ තාමත් අවුරුදු 19 කිනු මේ තරුණ දක්ෂයා සතු දක්ෂතාවලින් 10%ක්වත් ඒ වයසේදී තමන්ට තිබුණේ නැහැ කියලා. මම හිතනවා අපිට ඉන්නවා අදාහ ගන්න බැරි දක්ෂතා තියෙන තරුණ ක්‍රීඩකයෝ. අපි දැක්ක ප්‍රතිවිෂෝ තමන්ට ලැබුණ අවස්ථාවලින් වැඩගත්තු විදිය. ඒ වගේම තව දක්ෂෙක් තමයි සුබ්මාන් ගිල් කියන්නේ. එයා සෙල්ලම් කරනවා මම බලලා තියෙනවා. ඇත්තටම කිව්වොත් එයාට තියෙන හැකියාවෙන් 10%ක්වත් ඒ වයසේදී මට තිබුණේ නැහැ. ඒ වගේම කොහලි කියන්නේ තරුණ ක්‍රීඩකයෝ වැඩ පෙන්නද්දී එයාලට අවස්ථාව දීලා විශ්වාසය හැදුවොත් ඉන්දියා ක්‍රිකට් ඉස්සරහට යයි කියලා. අපි හැම අවස්ථාවකම ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන. මොකද එයාලා තමයි අපේ ක්‍රිකට් ඉස්සරහට අරගෙන යන්නේ. එයාලා වැඩපෙන්නුවොත් අවස්ථාව ලැබෙනවා කියලා එයාලට විශ්වාසය හැදෙන එක ගොඩක් වටිනවා. 19-15 කණ්ඩායමේ වැඩපෙන්නුවට පස්සේ IPL තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අවස්ථාව ලැබෙන ගිල් ඒ තරගාවලියේ ලකුණු 203ක් ගන්න සමත් වෙනවා. මේ විදිහට පළමු පෙළ තරඟ 9කදී ලකුණු 1089ක් ගන්නත් ගිල් සමත් වෙලා තියෙනවා. මේ විදිහට වැඩපෙන්නලා කණ්ඩායමට එන ගිල් නවසීලන්තයේ ලැබුණු අවස්ථා දෙකේම සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා තව කාලයක් යනකන් ගිල් අතහැරලා දාන්න ඉන්දියාවේ ක්‍රිකට් ලොක්කෝ නම් හිතන එකක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.